from BNN24. This is BNN24 Primetime, live from Studio 24 in Colombo. Hi, Bhuvan. Select and get again in BNN24 after a Pradhana Prodhi Prakashi, Samugini, Obamek Bane. Other Prodhi Madri is Obahamun, Mama Sachit Nanakar. Mama Shara, Koraliki, Mulin Madaki Musiras Thaler. හදිසි නීතිය දැඩි ඡන්ද 57කින් සම්මත වෙයි. පක්ෂ ඡන්ද 120යි, විපක්ෂව ඡන්ද 63යි. යෝජනාව සම්මතයි. කඩුනායක ගුවන් යානයේදී අතරංගුඩගත් දානිෂ් අධිකරණයට අතුරුදහන් වූ බව කියු ඇන්තනි බේරංග පොලිසිය බාරේ. බලා ගන්න. මේ අරගල කරාට රට වෙනුවෙන් අරගල කරාට මේ අතරංගුඩ ගන්න. අද ගෑස් නැවක් දිවයිනට මහින්දට සහ බැසිල්ට තව දුරටත් රටින් පිටවීමේ තහනම් නියෝගය හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 57කින් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 63ක් ලැබුණා. සමගි ජනබල වේගයේ ජාතික ජනබල වේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ ගණනාවක් හදිසි නීතියට විරුද්ධවයි ඡන්දය ප්‍රකාශ කළේ. මේ අතරද පාර්ලිමේන්තුවේදී නව සභානායක හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරද පත් කෙරුණා. පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පත් කරනු ලැබුවා. ඔහුගේ පත්වීමට අදාළ ලිපිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ ලබා දුන්නා. සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේ 18 වන සභානායකවරයායි. මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස යලිත් වරක් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පත් කෙරුණා. අග්‍රාමාත්‍ය රන් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමග පුරප්පාඩු වූ ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ වජිර අභිවර්ධන මහතාට ලබා දුන්නා. ඔහු අද කතානායකවරයා ඉදිරියේ එම මන්ත්‍රී දුරේ දියුරුම් දුන්නා. වජිර අභිවර්ධන මහතා ජාතික සමාජවාදී ජනවාදී ආන්දෝලනස්ථා අනුගමනය කරන ප්‍රකාශ කොට ප්‍රතිඥා හදිසි නීතිය පිළිබඳ විවාදය ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. 1971 මම පාසල් යන. 71 ඇති වූ තරුණ නැගිටීමත් එක්ක මේ රටේ හදිසි නීතිය ක්‍රියාත්මක වුණා. තරුණ ජීවිත 10000කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වුණා. 14000ක් පුනරුත්ථාපනය කළා. එහෙ පුනරුත්ථාපනය වෙච්ච සමහර තරුණින් මේ ගරු පාර්ලිමේන්තුව නියෝජනය කළා. ඇමතිවරු වාඩිපත් වුණා. මගේ විශ්වාසය අදත් නියෝජනය වෙනවයි කියන එකයි ගරු අගමැතිතුමනි. අද ඉදිරිපත් කරන රෙගුලාසි ගැන තුමා වචනයක්වත් කතා කරන්නේ නැහැ. මේ රෙගුලාසි ඉතාමත් බැරෑරුම් ගරු කතා නැගතුමනි. ඕනම හමුදා නිලධාරියෙකුට ඕනම පොලිස් නිලධාරියෙකුට වරෙන්තුවක් නැතුව ඕනම කෙනෙක්ට අත ගොඩ ගන්න පුළුවන්. ගෙදරකට ගිහිල්ලා ගෙදර වහලා තිබ්බත් දොරවල් කඩලා ඒ ගෙට ඇතුල් වෙන්න පුළුවන්. දේපල ආත්මත් කරගන්න පුළුවන්. හදිසි නීති තත්ත්වයක් දැම්මාම රට අස්ථාවරයි කියන පරිවිඩේ තමයි ජාත්‍යන්තරයට යන්නේ. මං හිතන්නේ ජීවල් පිච්චිච්ච මන්ත්‍රීවරුන්ට හිතේ රුදාවක් ඇති මේ අයට පාඩමක් උගන්වන්න ඕනේ කියලා ඒක වෙනම කතාවක්. එතුමාගේ කතාවේ එක්ක එතුමා ඉතිහාසයේ උමනා කමින් වාසියට අමතක කරලා Tamanthu mana da kiwwa එහෙම නැත්නම් ඉතිහාසය අමතක කරලා කතා කරා. ඒ නිසා මම තීන්දුව කරා අද මේතුමා කතාව අහගෙන මේ බලන් ඉන්න මිනිසුන් හිනස්සන් නැතුව කවදා හරි ওই වයසට යනකොට අමතක වීමේ රෝගේ තියෙනවා නම් පාර්ලිමේන්තුවේ මම නම් නියෝජනය කරන්නේ නැහැ කියලා හිතාගත කරු නියෝජ්‍ය කතානායකතුමනි. සාමකාමී අරකලු කරුවන් කියන කාණ්ඩායම ඉදිරියට දාගෙන මේකේ සම්පූර්ණ මෙහෙම මෙව්වේ පාටාලයේ කුඩුකාරයෝ ඒ වගේම මංකොල්ලකාරයෝ. ඔවුන්ට නායකත්වය දෙන්න සමහර දේශපාලන පක්ෂ නායකයෝ පිටිපස්සින්ම උදව් කරා. ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා වැට චීනච්චට්ටි වැටක් ගරු අගමැතිතුමනි මේ චීනච්චට්ටි වැටම ගලවගෙන ගිහිල්ලා. දැන් මෙතන මේ අරගලුව කරුවන් වෙනුවෙන් පෙති ඉදින් දේශපාලන පක්ෂ නායකයෝ මේක වගකීම බාර ගන්නවද? ජනාධිපති මන්දිරයේ තිබ ඡායාරූපවල අස්සන් ගහලා ස්විමින් පූල් එකේ නාල සබන් ගාලා නානවා. දැන් මේ වගේ අයද මේ රට වෙනස් කරන්න හදන්නේ? මෙතන එක මන්ත්‍රී කෙනෙක් කතා කරන කෙනෙක් කිව්වා මේ අය ජනාධිපති මන්දිරයට ගිහිල්ලා ස්විමින් පූල් එකේ සබන් ගාලා නෑව කියලා. ඒකද මේ රටේ තියෙන බරපතලම අපරාධය? ඒකද කැලෑ එලිකිරීම, පස් කැපීම, විකිණීම, පරිසර හානිය, කප්පන් ගැනීම, සමහරුන්ට අත්හිටපු
නඩු තීන්දුවක් දීලා තිනවා පොදු ජනතාවට තිනවා ලොකු හදිස්සියක් පෙට්‍රල් නැති හදිස්සිය ඩීසල් නැති හදිස්සිය භූමි තෙල් නැති හදිස්සිය ගෑස් නැති හදිස්සිය ගරු අග්‍රාමාත්‍යතුමා ඔබතුමාගේ දියුරුම් දීමට පැමිණෙන්නට මම සැලසුම් කරලා හිටියේ නමුත් ඔබතුමාගේ මාණ්ඩුවේ ම්ලේච්ඡ ක්‍රියාව තුල මට එන්නට බැරි වුණා ඒ පිටිපස්ස මම කඩගාටු වෙනවා ඔබතුමාට සුබ පතනවා ඒ වගේම සභානායකතුමාටත් අවංකවම සුබ පතනවා මං හිතන්නේ ජනාධිපතිතුමාගේ සිහිනය සැබෑ වුණා පළපුරුදු නායකින් හැටියට ඔබතුමන්ලා දෙපළගේ සිහිනය සැබෑ වුණා නමුත් අමතක කරන්න එපා ලක්ෂ 220කගේ සිහින කුඩු පට්ටම් වෙලා තියෙන්නේ ගරු අග්‍රාමාත්‍යතුමනි කොතනද ප්‍රචණ්ඩත්වයේ මුල කවුද ප්‍රචණ්ඩත්වයේ පීත්‍රුවරයා හිටපු අගමැතිතුමා මුල ටෙම්පල් ට්‍රීස් කරුණාකරලා මේ සභාව නොමග යවන්න එපා මේ ත්‍රස්තවාදයක් ගැන කතා කරලා අපි දැක්කා මාලිගාව ප්‍රභු ජීවත් වෙච්ච තැන අල්ලනකොට ඒවට හානි වුණා ඇන්ටික්ස් වලට හානි වුණා නමුත් ඒ හානිය සිද්ධ වුණේ ඒ තරුණෝ ඊට වඩා වටිනා කරන දේවල් මේ රටට ලබා දෙන්න උත්සාහ කරලා දැන් අපි අද ගරු අගමැතිතුමාට සුබ පැතුවා ඊළඟට එන අගමැතිතුමාත් අල්ලව පුටුවේ වාඩිලා ඉන්නවා ගරු අගමැතිතුමාලා එහෙම අරගලේ තදින් විවේචනය කරාට ඒ පුටුණන් හම්බුනේ අනිවාර්යයෙන්ම අරගලේට පින් සිද්ධ වෙයි ඉදිරියටත් මම දන්නවා ඒ අගමැතිතුමාට ජනාධිපති වෙන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා හදිසි නීතිය ගෙනෙල්ලා මේ රට 1971 80 මර්ධනය කරපු විදියට මර්ධනය කරන්න පුළුවන් කියලා වර්තමාන ජනාධිපතිතුමා හිතනවා නම් ඔබතුමාට වල්ගේ පෑගිලා මේ වගේ අර්බුදකාරී තත්වයක් කළමනාකරණය කරන්න පුළුවන් සුජාතභාවයේ තියෙන පාලන තන්ත්‍රයකට නියමිත පරිදි සුජාතභාවයේ තිබුණත් නැතත් මේ පාලනයේ නීති අනුකූල පාලනයක් ව්‍යවස්ථා අනුකූල පාලනයක් අපි කැමති වුණත් නැතත් ඒ පාලන තන්ත්‍රය තමයි අද මේ රට පාලනය කරන්නේ ඇතිවෙච්ච දරුණු ආර්ථික පීඩනය මත ඒ ඇතිවෙච්ච අසරණ භාවය මත ඒකෙන් ඇතිවෙච්ච ආවේගය මත මහා ජන සන්නිපාතයක් කොළඹට ඇවිල්ලා ඒ මහා සටනක් කරලා ඒ අනුව හිටපු ජනාධිපතිතුමා සාමකාමීව ධූරය අත්හැරලා ඉවත් වුණා දැන් ගෝටා ගෝහොම් කියලා තමයි මේ සටන පටන් ගත්තේ ඒ ගෝටා ගෝහොම් කියන සටනට සමාජයේ යම්කිසි අනුමැතියක් තිබුණා අර කියන පීඩාකාරී තත්ත්වයේ හේතු කොටගෙන අපි හිතුවේ ගෝටා ගෝහොම් වුණා මේක ඉවර වෙනවායි කියලා දැන් බැලුවම එහෙම නැහැ දැන් මෙතන කතා කරා මට කලින් අපේ සරත් පුන්සේක මැතිතුමා ඊළඟ නමේ එනවලු තව කෙනෙක් ගෙදර යවන්න එයා ගෙදර යවුවම ඊට පස්සේ දිනේෂ්ඨ සිද්ද වෙයිලු ජනාධිපති වෙන්නේ යකෝ මේක මලකූලමක් දැන් ගෝටා ගෝහොම් ඊට පස්සේ රනිල් ගෝහොම් ඊට පස්සේ දිනේෂ් ගෝහොම් ඊට වඩා ලේසි කාවද ඕනි කියලා කියන්නේ අපි එයාව ජනාධිපති කරන්නකො මේ කරදරෙන් බේරෙන්න ගෝහොම් කියලා කිව්වම ඊයා දැන්වත් මේ රටට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න සටන් කරන්න දෙන්නේ නැද්ද මේ පාලන තන්ත්‍රය පිළිබඳ අපට විවේචන තියෙනවා අපිට එකඟ වෙන්න බැරි තැන් තියෙනවා හරි ඒවා අපි වෙනම බේරගන්න හැමදාම මේ රටේ මිනිස්සු ජාත්‍යන්තර නාලිකාවලට ප්‍රවෘත්ති සපයමින් මේක නිකන් අර ලිබියාවක් මේක නිකන් අර අප්‍රිකාවේ තියෙන රටක් සයිස් එකකට ප්‍රතිරූපය හදන එකද අරගලය ඒ අරගලයට දර සුජාතභාවය දෙන්නේ නැන්නේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සාධාරණ ආවේගය මම කවදාකවත් ගරහන්නේ නැහැ එතන හිටපු ඒ අව්‍යාජ තරුණ දූදරුවන්ගේ අව්‍යාජ අරගලයට මම කවදාකවත් ගරහන්නේ නැහැ තේරුම් ගන්න මෙතන තියෙන්නේ රාජ්‍ය බිඳ වැට්ටවීම ඒකට ඉඩ දෙන්න බෑ මම විපක්ෂේ හිටියත් ආණ්ඩුවේ හිටියත් කොහේ හිටියත් ඒකට ඉඩ දෙන්න කියලා මං කියන්නේ නැහැ හරි ජනාධිපති මන්දිරය ඇල්ලුවා අරලියගහ මන්දිරය ඇල්ලුවා ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට ගිහිල්ලා ඇල්ලුවා දැන් මේවා සාමකාමීද රාජ්‍ය දේපළ අත්පත් කරගන්න එක දැන් මේවට සාමකාමී කියලා අපි කිව්වොත් හෙට දවසෙත් ඇවිල්ලා දැන් පාර්ලිමේන්තුව අල්ලන්න ආවා එදා ඒ ආරක්ෂක අංශ සුදුසු පරිදි බලය පාවිච්චි නොකළා නම් අර හමුදා බටයකුගේ ඔළුවට යකඩ පොළු වලින් ගහද්දි වෙඩි තිබෙන්නේ ඒ හමුදාවේ ඉවසිල්ල එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ ලොක්කොන්ගෙන් අහන්න ලංකාවේ හමුදා මොනතරම් ජීවුණු හමුදාවක්ද කියලා ඒ ජීවුණු කම කියන්නේ නිවට කම කියලා හිතන්න එපා හදිසි නීතිය සම්බන්ධයෙන් වූ විවාදයෙන් අනතුරුව ඡන්දය භාවිත කිරීම සිදු වුණා න්‍යායපත්‍රයේ විෂයාංක 1 මහජන ආරක්ෂක ආඥාපන යටතේ යෝජනාවට සභාව එකඟද යෝජනාවට පක්ෂ ඡන්ද 120යි විපක්ෂව ඡන්ද 63යි යෝජනාව සම්මතයි කල් තැබීමේ යෝජනාව ගරු කථානායකතුමනි පාර්ලිමේන්තුව 2022 අගෝස්තු මාස 9 වෙනි අඟහරුවාදා පෙරවරු 10 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමු පාර්ලිමේන්තුව ඊළඟ රැස්වීම 9 වෙනි බඳාදා අඟහරුවාදා පෙරවරු 10 තෙක් කල් තබනු ලැබේ
ශ්‍රී ලංකන් ගුවන් යානයකදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ දානිශාලි නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජාතික රූපවාහිනියට ඇතුළු වී ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් එහි විකාශන කටයුතු වලට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එල්ල වුණා. ජනාධිපති මන්දිරේ අද අපි සතුයි. ආගමතිගේ අරලියගහ මන්දිරේ ගාලුමෝදර අරගල භූමියේ ක්‍රියාකාරී සමාජිකෙක් වූ දානිෂ් අලි ශ්‍රී ලංකන් ගුවන් යානයකින් විදේශගත වීමට සූදානම්ව සිටියේදී ආගමන විගමන නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගත්ත ගුවන් යානයේ අසුන්ගෙන සිටියේදී දානිෂ් අලි අත්අඩංගුවට ගැනීමට සිදු වූ අතර එහිදී ගුවන් යානයේ සිටි පිරිසකින් ආගමන විගමන නිලධාරීන්ට විරෝධය එල්ල වුණා. සහෝදරයෙක් මගේ රටේ සහෝදරයෙක් වෙන්නේ මට දවසක් පරක්කු කරලා පොඩකින් මම පුංචි දෙයක් කියන්න මම මිනි මරුවෙක්ව හරිද ස්ත්‍රී දූෂකයෙක්ව හොරෙක් නෙමෙයි මම කතා කරේ මේ රට වෙනුවෙන් මම වැස්සේ පාරට මගේ රට මටත් අවුරුදු දෙකම ආරගේ දරුවෙක් ඉන්නවා හරිද මම වැස්සේ පාරට මගේ මේ රට රකගන්න ඒක අරන් අරයන් හදපු විදිය ඒක තමයි ඒ අරයන් විදිය හදපු විදිය සම්පූර්ණයෙන්ම වැරදි that's not democracy මාට වොරන්ට් එකයි ගවල් බෑන්ඩ් එකයි ගැලලා පෙන්නලා යත් එක්ක කතා කරලා හැම කරන්න තිබුණා මගේ බෑග් එක වැරදි අනික අරගලයක් කරා කිය මම ડોකියුමන්ට් එක අරගෙන ගන්නවා ඔව් අරගෙන අපි වෙනුවෙන් කතා කරමු කඩේ අපි රට යන්නේ නැහැ ප්‍රශ්න ඉන්න මේ රට ඉන්න හිතන රටක් නෙමෙයි ඔයාලට ජොබ් එකක් ඇති හරිද ඒ මිනිස් මේ රටේ ජොබ් එකක් දා හොරණක් දරන්නේ නැති නීති 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 වෙන විදිහට ගියන්න එපා අරගල කර ඒ මිනිස්සු වෙනුවේ මේ රටේ වෙන කතා කරලා ඒ මම එරස් ගන්න හරිෂෝ අම්මා හරිෂෝ ප්‍රවෝ ලැජ්ජ වෙන්න ඕනේ ලැජ්ජ වෙන්න ඕනේ මගේ දරුවෝ අපේ මිනිස් අපි අපි මෙහෙ ඉන්නවා අපි දැක්කම මොකද වෙන්නේ කියලා අපි පොඩගෙන පොඩගෙන මේ ඔයාලා මොනවද මේ නයිස්සත් දෙන්න මේ යන්න දෙන්න බෑ මේ මිනිස්සුන්ට අපි කතා කරන්න කයිද දෙන්න කියන්න රයිට් එකත් යන්න දෙන්න ඒ රට ડોකියුමන්ට් එක කෙසේ වෙතත් ආගමන විගමන නිලධාරීන් විසින් දානිෂ් අලි අත්අඩංගුවට ගැනීමට පියවරගත් අතර ඔහු ගුවන් යානයෙන් පිටතට වැගෙන ගියේ මෙලෙසින් රට වෙනුවෙන් අරගල කරාද මේ අත්තලම් කණ ගන්න රට වෙනුවෙන් අරගල කරාද ඕම් බලා ගන්න හෙට මං පණ පිටින් ඉඳී දන්නේ අත්අඩංගුවටපත් දානිෂ් අලි කුරුඳුවත්ත පොලිසිය වෙත රගෙන ආවා අලි 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 වා මේ අරගලේ අතරලා පැනලා යන්න ගියේනේ පැනලා යන්න ගියේ නෑ රට වෙනුවෙන් කතා කරන්න ගියේ සමාජගත කරන්න ලෝකෙට කියන්න මේ ප්‍රශ්නේ මොකද වර්ධනේ ලොකටම ක්‍රියාත්මක වෙනවා अरगले රටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට යන්න ඕනේ ගිහිල්ලා මේ රනිල් කියන හොර නරියව පන්නනකම් මේ අරගලේ දිගටම යනවා ඒ විතරකුත් නෙමේ අරගලේ මේ සිස්ටම් එක වෙනස් වෙනකම්ම යනවා පැනලා යන්න කිසි උමනාවක් නැහැ කොණ්ඩෙත් කපලා රවුලත් කපලා රවුලත් කපලා වෙලා මගේ ගෙදරින් මට කොණ්ඩේ රවුල කපන්න කියපු ඉඳ කැපුවේ මම අධිකරණයට පෙනී හිටින්න තිබයි අධිකරණයට පෙනී හිටියේ නැත්තේ කවද්ද අද අද පෙනී හිටින්න මට තිබ්බේ නැහැ අද මට කිසිම සිතාසියක්වත් කිසිම දෙයක් මට ඇවිල්ලා තිබ්බේ නැහැ
විසි දෙවැනි දා තිබ්බා මං හිතන්නේ 21 වෙනිදා අපිට ප්‍රහාරය එල්ල කරා මටත් වෙන අමාරුයි ඒ වෙලාවේ යන්න තත්ත්වයක් උදා වෙලා තිබ්බේ නැහැ පොලිසිය පැවසුවේ අතනඟුට පත් දානිෂ් අලිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබවයි 31 වෙනිදා දානිෂ් අලි චෝදනා කිහිපයක් යටතේ අතනඟුට ගැනීමට නියමව සිටි සැකකරුවෙකු බව පොලිසිය සඳහන් කළා පොලිසිය පැවසුවේ ඔහු පසුගිය මාස 9 වෙනිදා පොලිස් මූලස්ථානයේ ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරතුරදී පොදු දේපළ වලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් අපහිමි වූ අයෙක් බවයි එබින්බ දානිෂ් අලි පසුගිය මාස 12 වෙනිදා ගාලුමෝදර විරෝධතාවයේ අතරතුර යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට පහර දී ඔවුන් බලහත්කාරයෙන් නඳවා තබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු බවද පොලිසිය සඳහන් කළා. පසුගිය මාස 20 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතින් පිරිසක් මුදල් අමාත්‍යාංශයේ පිරිසක් හමු වීමට පැමිණි අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයේ පිවිසුම් දොරටුව අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් දානිෂ් අලිට වරින්තුවක් දෙන්නිකුත් කර තිබුණා. පසුගිය 13 වෙනිදා ජාතික රූපවාහිනී සංස්ථා ශ්‍රේත ඇතුළු වී කලාකාරී ලෙස හැසිරෙමින් එහි විකාශන කටයුතු වලට බාධා පැමිණවීම ඔහුට එරෙහි තවත් චෝදනාවක්. අරගලට! කොකාගා බල බලන්න බෝ බලන්න නම් තමයි යන්නේ. අරගලට! රයිට් ටෙලිකාස්ට් එක නතර කරන්න. වහාම අරගල ටෙලිකාස්ට් එක නතර යන්න. කොහොම ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එකක් කොහොම බේතර අධිකරණ නියෝග නොතක ගල්මෝදර පිටියේ බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටියේදී ඊයේ අතනඟුවටගත් විරුද්ධාකරුවන් ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේදී මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කළ අවස්ථාවේදී බේතර පැහැර ගැනීමට ලක් වූ බවට ප්‍රචාරය වූ නිදහස් මාධ්‍යවේදී රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනි වේරංග පුෂ්පික කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යාංශයේ බහරේ පසුවන බව පොලිසිය පවසනවා. සිවිල් ඇඳුමින් සැරසුණු නන්නාඳුන්න පුද්ගලින් පිරිසක් විසින් ඔහු පැහැරගෙන ගොස් ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා. අරගලකරුවන්ගේ මුවාවෙන් දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතමුණු උත්සාහ කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. එම පක්ෂයේ නියෝජිතයන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ පිළිබඳ අදහස් පළ කළා. අද අපි දකිනවා අරගලය සම්පූර්ණයෙන් නිර්වත් වෙලා තියෙනවා. අපි දැක්කා රාජ්‍ය දේපළ පොදු දේපළ මොනතරම් ප්‍රමාණයක් මේ අරගලය මුවාවෙන් ආපු සොර කණ්ඩායම් එහෙම නැත්නම් තමුන්ගේ තක්කඩි දේශපාලන න්‍යායපත්‍රය ඉෂ්ට කරගන්න අවශ්‍ය කරන කණ්ඩායම් මොන විදියට පාවිච්චි කරුවද කියලා යකඩ වැටවල් කපාගෙන ගිහිල්ලා තිබුණා, ගෘහ භාණ්ඩ අරගෙන ගිහිල්ලා තිබුණා, විදුලි උපකරණ අරගෙන ගිහිල්ලා තිබුණා, මාධ්‍ය තුල දැක්කා මේවට ඇතුල් වුණා ඒ කවුද කියලා. ඊයේ දවසෙත් අපි දැක්කා ඒ කරපු ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙච්ච අය රට හැරදාල් වෙස් වලාගෙන මේ රටින් යන්න සූදානම් වෙනවා. ඒ අරගල කරුවන්ගේ පිටින් ඇවිල්ලා තමුන්ගේ න්‍යායපත්‍රයේ ක්‍රියාත්මක කරගන්න ආපු ජනතා විමුක්ති පෙරමුණ, ඒ වගේම පෙරටුගාමි පක්ෂය, ඒ වගේම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් මේවල තිබුණේ වෙනත් උවමනා. මොකද අපි හොඳටම දන්නවා නිවසක් කොල්ල කෑවොත් අසල්වාසියෙක්වත් ඒ නිවසට ඇතුල් වෙන්නේ නැහැ. ඇයි ඇඟිලි සලකුණු තියෙයිද දන්නේ නැහැ, පාසටහන් තියෙයිද දන්නේ නැහැ. අපි දැක්කක් බොහොම කුඩා ළමයි. මම හිතන්නේ වයස අවුරුදු 15 20 25 තරුණ ළමයි මේවට සම්බන්ධ කරලා තිබුණා. අපි අදත් කියනවා මේ අපරාධේ කරන්න එපා. දැන් ඊළඟ 9 එනකම් බලාගෙන අපි දකිනවා පක්ෂ විදිහට දේශපාලන කණ්ඩායම් විදිහට ගම්වලට ගිහිල්ලා ගම්වල සංවිධානය ගත වෙනවා. මන්ත්‍රීතුමා දැන් පසුගිය කාලයේ පුරාවටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුව තිබුණේ නැහැ. ඒ සමාජ ජාලාවල ජනතාව ප්‍රකාශ කරන ඔන්නේ යලිත් වතාවක් පොදුජන පෙරමුණේ හැංගිලා හිටපු මන්ත්‍රීලා ටික එළියට බහැලා කියලා. නැහැ ඉතින් අපි අහන්නේ අපි මහජන නියෝජිතය විදිහට ඇයි අපි හැංගෙන්නේ මේ ආයතන අරගන්න බැරුව හිටියා. මම හිතන්නේ මාසයක් විතර. තාමත් රෙපයර් කරන. කොයි ඉතිහාසෙද පක්ෂ කාර්යාල වලට ගැහුවේ? පක්ෂ කාර්යාලයක් සාමාන්‍යයෙන් ඩාලිපාරේ තිබුණා ගැහුවේ නේ. අපි දැක්ක අවුරුදු 60-70ක් තිබුණා. සිරිකොත තිබුණා අපි දැක්කේ නැහැ ගන්න. අරගල කරුව කියන්නේ කිව්වේ මේ රාජපක්ෂවරු එලෙව්වා කියලා. ඒ කියන්නේ ඔබතුමා කියන විදිහට තාම එහෙම නැහැ නේද? ඒ කියන්නේ අනේ මං අරගල කරුවන්ට පැහැදිලිවම කියනවා රාජපක්ෂවරු ඉතිහාසයේ කරපු දේවල් දන්නේ නැති ඒ කාලේ ළමා සමාජවල හිටපු අයට රාජපක්ෂවරු අතුගා දාන්න හිතනවා නම් ඒක හීනයක්. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තව සති දෙකක කාලයක් සිංගප්පූරුවේ රැඳී සිටීමට එරට බලධාරීන් අවසර ලබා දී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. රොයිටර් පුවත් සේවයේ පවසන්නේ එළඹෙන අගෝස්තු මාස 11 වෙනිදා දක්වා ඔහුට සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසරයක් හිමිව ඇති බවයි.
මාලදිවයිනේ සිට සෞදි අරාබියට අයත් ගුවන් යානයකින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ පසුගිය 14 වනදායි. අනතුරුව රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගන්න ඉල්ලමින් ජාත්‍යන්තර සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිවරයාට අපරාධ පැමිණිල්ලක් ගොනු කර තිබුණා. රොයිටර්ස් පුවත් සේවයේ වාර්තා කරන්නේ 2009 මෙරට සිවිල් යුද්ධයේ පැවති කාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද අපරාධ සිදු කළ බවට චෝදනා නගමින් එලෙස ජාත්‍යන්තර සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිවරයාට අපරාධ පැමිණිල්ලක් ගොනු කළ බවයි. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර විදේශ මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන් කෙටි කාලීන සංචාරක වීසා අවසර පත්‍රයක් ආධාරයෙන් පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට පැමිණි බවයි. මාලදිවයිනි සිට සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම දින 14ක සංචාරක අවසර පත්‍රය නිකුත් කළ බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. ජූලි 14 වන දින නිකුත් කළ එම කෙටි කාලීන අවසර පත්‍රයේ වළංගු කාලය එළබෙඩ 29 එනම් අනිද්දා දිනෙන් අවසන් විය යුතුයි. කැබිනට් ප්‍රකාශක බන්දුළු ගුණවර්ධන මහතා ඊයේ පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකදීම දිවෙන්ට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවයි. තිකරු ජනාධිපතිතුමා හිටපු නිල වශයෙන් අවශ්‍ය වීසා ලබාගෙන තමයි ඒ රටට ගිහිල්ලා තියෙන්නේ. අනිත් ඕනෑම කෙනෙක්ට තියෙන අයිතිය යටතේ. ඒ වගේම එතුමා ආපසු පැමිණෙන බව තමයි මම දැනන් හිටියේ. හිටපු ජනාධිපතිවරයාට උපද්‍රවයක් සිදු නොවෙන්න අවශ්‍ය කටයුතු යොදයි. හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට එරෙහිව පනවා තිබෙන වෙනස්කම් තහනම අගෝස්තු මාස 2 වනදා දක්වා දීර්ඝ කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද යලි සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. වත්මන් ආර්ථික අර්බුදයට වගකීතු පුද්ගලින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා බෙම පෙත්සම ගොනු කර තිබුණා. එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබෙන්නේ හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහබැංකුවේ හිටපු අධිපතිවරුන් ඇතුළු කිහිප දෙනෙක්. මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන වගඋත්තරකරුවන්ට මීට පෙර රටින් පිටව යාම තහනම් කළ අධිකරණය එම තහනම අගෝස්තු මාස 2 වනදා දක්වා අද දීර්ඝ කරනු ලැබුවා. බෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාම අනවශ්‍ය බවට පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් කළ දැනුම් දීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔහු මෙමගින් නිදහස් කිරීමටද නියෝග කළා. එබෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පෙත්සමේ වගඋත්තරකරුවෙකු වශයෙන් පෞද්ගලික මට්ටමින් නම් කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල අගෝස්තු මාස 1 වනදා බෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතෙසි යවන ලෙසත් නියෝග කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට විදේශගතව සිග්න බබට වාර්තා පළ වී ඇති හේයින් ඔහුට අදාළ නොතේසි බහර දීම සඳහා ඔහුගේ ලිපිනය සොයා ගැනීමට නොහැකි වී ඇති බව ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණ හමුවේ කරුණු දක්වා සිටියා. පෙත්සම ගොනු කළ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කළ බැවින් එම අවස්ථාවේදී ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් ඉල්ලා නොසිටි බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඔහු මේ වන විට දුරින් ඉවත්ව සිටින හේයින් සුදුසු අවස්ථාවක එම විදේශ ගමන් තහනම ඉල්ලා සිටීමේ අයිති රඳවා ගන්නා බවත් ප්‍රකාශ කළා. අදාළ නොතේසි ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් වශයෙන් පදිංචිව සිටි ලිපිනය වෙත යොමු කරන ලෙසයි අධිකරණයේ දැනුම් දුන්නේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලක් ඉදිරියේ අද කැඳ වූ මෙම පෙත්සම යලි සලකා බැලීම අගෝස්තු මාස 1 වනදා සිදු කිරීමට නියමිතයි. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් නඩුවේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නඩු විභාගය තවදුරටත් පවත්වාගෙන යා හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයා වශයෙන් හිමි මුක්තියට අනුව ඔහු මෙම නඩුකරයෙන් මුදා හරින ලෙස වික්‍රමසිංහ මහතාගේ නීතිඥවරු විසින් මතු කළ විරෝධතාවලට එරෙහිවයි එම නීතිඥවරු මේ බව අධිකරණයට දැනුම් දුන්නේ. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධ නඩුවට අදාළ පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ වෙනසුරු මඩුල් හමුවේ යලි විභාගයට ගෙනුණා. බෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින එවක අග්‍රාමාත්‍යවරයා සිටි රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන හේයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ඔහුට හිමි මුක්තියට අනුව ඔහු නඩුවෙන් මුදා හරින්නයි ජනාධිපතිවරයාගේ නීතිඥවරුන් විසින් මේට පෙර විරෝධතාවය
මතු කර තිබුණා. එම විරෝධතාවය සම්බන්ධයෙන් අද දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පිණි සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා ජනාධිපතිවරයාගේ නීතිඥවරුන් මතු කර ඇති විරෝධතාවය පිළිගත නොහැකි බව සඳහන් කළා. ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන මුක්තිය බිම නඩු විභාගයට අදාළ නොවන අතර වත්මන් ජනාධිපති රණ වික්‍රමසිංහ මහතාට එරෙහිව බිම නඩු විභාගය පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බවයි ඔහු අධිකරණයට දන්වා සිටියේ. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිදුකළ නිල කටයුතුවලට ඔහු ජනාධිපතිවරයා වශයෙන් පත්වීම ලැබ හිමිවන මුක්තිය තුලින් ආවරණයක් හිමි නොවන බවත් ෆයිසර් මුස්තෆා මහතා ප්‍රකාශ කළා. එබැවින් වික්‍රමසිංහ මහතාට එරෙහිව නඩු විභාගය අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙසටයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ. බෙම පිටසම් විභාගය අගෝස්තු මාස දෙවනදා තෙක්කල් තිබූ විනිසුරු මඩුල්ල අදාළ කරුණු සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ලේ ප්‍රතිචාරය එදිනට ලබා දීමට නියමිතයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබේදීත් එය වළක්වා ගැනීමට පියවර නොගත් බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කතෝලික පියතුමන්ලා බින්දිතින් ඇතුළු පාර්ශ්ව 12ක් විසින් බෙම පිටසම් ඉදිරිපත් කර තිබුණා. ප්‍රතිප්‍රකාශයෙන් දැන් කෙටි විරාමයක්. රැඳෙන්න අප සමග. ඔබ යලිත් VNN 24 සමග කල්ප. ශ්‍රී ලංකාව ට්‍රේනිය සමග ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ සාකච්ඡා ආරම්භ කළ යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එම අරමුදල පෙන්වා දෙන්නේ මෙරට මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් සමග තාක්ෂණික සාකච්ඡා සිදු කරමින් පවතින බවයි. එම සාකච්ඡා ඉදිරියට යමින් පවතින බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියානු සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා පවසනවා. මෙතර මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලය මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ හා එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ සුහද සාකච්ඡාවක යෙදුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ. ගම්පහ මහ අධිකරණයේ ඉදිරිපිට වෙළඳවීමකින් පාතාලකල්ලි සමාජික ලෙස හඳුන්වන රෝහිත පෙරේරා නොහොත් පස්පොඩ්ඩා නැමැති පුද්ගලයා ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ගම්පහ රෝහල් ආරංචි මාර්ග පවසන්නේ එලෙස රෝහල් ගත කර සිව් දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි. අද දහවල් ගම්පහ මහාධිකරණයේ පැවති ඝාතන නඩුවකට සහභාගී වී කැබ්‍රතෙකින් පිටව යන අවස්ථාවේදී මේ පෙරසට වෙඩි තබා තිබුණා. මෝටර තෙකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙලෙස වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි තැබීම සඳහා T56 වර්ගයේ ගිනි අවයක් භාවිත කර ඇති බව පොලිසිය පවසනවා. වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයන් සිව් දෙනා ගම්පහ මහ රෝහලට ඇතුළත් කළ අතර තුවාලකරුවන් දෙදෙනෙකු අසාධිතත්වයේ පසුවන බවත් එන් එක් අයෙකු කොළඹ මහ රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කළ බවත් රෝහල් බලධාරීන් පැවසුවා. අසාධිතත්වයේ සිටින දෙදෙනා අතර පස්පුඩ්ඩා හෙවත් රෝහිත පෙරේරා නැමැත්තද සිටිනවා. සකර්වන් සොයා ගම්පහ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ජාතික ඉන්ධන අවසරපත හෙවත් QR කේතිය සඳහා මිලියන 4ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා පවසනවා. ඊයේ රාත්‍රී 9 පමණ වන විට මෙම ප්‍රමාණය සම්පූර්ණ වූ බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වුණේ. අගෝස්තු 1 වනදා සිට QR කේතයට පමණක් ඉන්ධන නිකුත් කිරීමට බලශක්ති අමාත්‍යාංශය අපේක්ෂා කරනවා. ඊයේ රාත්‍රියේ 9 වන විට QR කේතය සඳහා ලක්ෂ 4ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව බලශක්ති අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩය සඳහන්. සිපෙට්කෝ ඉන්ධන පිරුම්හල් 299 තුලදී 87652ක් QR කේතය භාවිත කර ඇති අතර ලංකා IOC ඉන්ධන පිරුම්හල් 34 තුලදී 5193 දෙනෙකු QR කේතය භාවිත කර ඇති බව සඳහන්. මේ අතර අගෝස්තු මාස 1 වන දා තෙක් දෙවයින පුරා ඉන්ධන පිරුම්හල් තුලදී QR කේතය පරීක්ෂාවට ලක් කරන බව බලශක්ති අමාත්‍යවරයා පැවසුවා. අද අංක තහඩුවේ අවසාන අංකය 6789 දරන රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරුණා. කෙසේ වෙතත් තවමත් ඉන්ධන හල් අසල දක්නට ලැබෙන්නේ දෙගු පොලිම්.
තෙල් ලීටර් 5කින් සතියට දුවලා ඇත. සතියට නෙමෙයි එක දවසර ලීටර් 5ක් මදි. එතකොට අපි එක දවසක් වැඩ කරලා දවස් 6ක් ගෙදර ඉන්නවා. ඔව්. එතකොට ඊ දවස් 6 හොරකම් කරන තමයි වෙන්නේ මිනිසුන්ට ඉරියාදයක් කරන්න දෙයක් නැහැ. කිව්වා අර්ථමේ හොඳයි දිගටම මේකයි. අර තියෙන ප්‍රමාණයට එන්න ඕන. පෙට්‍රල්. දැන් එන්නේ නැහැ නේ. ඒකනේ මේ ලොකු තියෙන ප්‍රශ්නේ. මේ අතර දින ගණනාවක් තිස්සේ පෝලිම්බල රැඳි සිටි බලංගොඩ ප්‍රදේශයේ ජනතාවට ඊයේ ගෑස් ලැබී තිබුණා. සිලින්ඩර් දහසකින් යුත් එම සිලින්ඩර් තොගය බෙදා දෙනු ලැබුවේ බලංගොඩ පොලිසිය මෙදිහත් වීමෙන්. මේ අතර අද දිනේ ගෑස් මෙට්‍රික් ටොන් 3900 කරගත් නෞකාවක් දිවයිනට පැමිණෙන බව ලේට්‍රෝ සමාගම් පවසනවා. VNN 24 තුලින් දැන් කෙටි විරාමයක්. තවත් ප්‍රවෘත්ති දකිමු විරාමෙන් අනතුරුව. ඔබ ඇලිත VNN 24 සමග රජ්‍ය අමාත්‍යාංශ 28ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. එනම් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස MM සිරිවර්ධන මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස අරුණි විජේවර්ධන මහත්මිය පත් කර තිබෙනවා. අනුෂ පැල්පිට මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයටත් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසත් පත් කෙරුණා. දැන් බටපටින් වාර්තා වූ පුවත් කිහිපයක සාරාංශය රැගත් රවුන්ඩ් අප් 24. අද අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරව කුඹක අධිවේගී පිවිසුමේදී මසඳහා රැගෙන යමින් තිබූ මේගවින් 8 දිනක රැගත් කැබ් රථයක් උඩවලව පොලිස් විශේෂකාර බලකා කඳුබුරේ නිලධාරීන්ගේ බහරයට ගෙනුණා. තනමල්විල හම්බේගමුව ප්‍රදේශයේ අයිතිකරුවන්ට බගහැරුණු මේගවින් හොරින් පටබා මෙලෙස කොළඹට රැගෙන ගොස් මස් පිණිස අලෙවි කිරීමට සැකකරුවන් උත්සාහගෙන තිබුණා. පුස්සෙල්ලාව පොලිස් වසමට අයත් පුද්ගලික තේ කර්මාන්ත ශාලාවක් ඊයේ රාත්‍රියේ ගිනි ගැනීමකට ලක් වුණා. ගින්නෙන් කර්මාන්ත ශාලාවේ තිබූ උපකරණ සහ සැකසීමට රැගෙන වී තිබූ තේ දළු තොගයක් විනාශ වී ඇති බවයි පොලිසිය පවසන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. එත්සමකින් VNN 24 රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. දෙසේදෙස සහ ක්‍රීඩා තොරතුරු දැන ගැනීම සඳහා පිවිසෙන්න www.vnn24.lk අපගේ වෙබ් අඩවිය වෙත. මම සචිත් නානයකාර. මම ශාරා කෝරලකේ. සුබ රාත්‍රියක්. From VNN 24. This is VNN 24 Prime Time. Live from Studio 24 in Colombo.